අයිබෝවන් සුබ උදැසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්තු ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනිය විදේශ සබඳතා අමාත්‍යංශයට කැඳවයි. යුද හමුදාපතිවරයාට පණව ඇති සංචාරක තහනම ගැන යළි සලකා බලන්න ලක් රජය අමරිකාවෙන් ඉල්ලයි. පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය ගැන කතා කරන්න මහින්ද මෛත්‍රී අඟහරුවාදා හමුවෙයි. කොළඹ වරාය නගරයේ ජනපතිගේ නිරීක්ෂණයට ප්‍රථමයෙන් දේශීය පුවත්. යුද හමුදාපති ලොතින ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට පණවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට ලක් රජය අමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට අමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සහ විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මෙම හමුව පැවැත්වුණේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේදී. වත්මන් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට අමරිකාවේ සංචාරයේ තහනම් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය විසින් අමරිකානු තානාපතිනියට මෙම කැඳවීම සිදු කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පණවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට අමරිකාවෙන් ඉල්ලීමක් කරන බවයි. එහිදී අමරිකානු තානාපතිනි විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ මේ පිළිබඳව තමන් අමරිකාවට යළි කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන බවයි. ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව අමරිකාව විසින් මෙම තීරණය ගෙන ඇති බවත් තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාළ තීරණය සමාලෝචනය කරන ලෙසත් විදේශ සම්බන්ධතා අමාත්‍යංශය අමරිකාවෙන් ඉල්ලීමක් සිදු කළා. මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට අමරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි ලෙස විරෝධය පළ කරන බව විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේ නිවේදනය කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීම සඳහායි අමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විදේශ සම්බන්ධතා අමාත්‍යංශයට කැඳවා ඇත්තේ. මෙම හමුව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට අමතරව එම අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක වන සමයේ මානව හිමිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය සිකුරාදායි. මේ අතර යුද හමුදාපතිවරයාට පණවා ඇති මෙම සංචාරක තහනම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ දේශපාලඥයින් සිය විරෝධය මෙලෙස පළ කර සිටියා. ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශ්‍රවීන්ද්‍ර සිල්වා මැතිතුමාට ඇමරිකාවෙන් එතුමාට සහ ඒ පවුලේ අයට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරලා තහංචියක් දාලා තියෙනවා. මේක මේ රටේ බෞද්ධ අබෞද්ධ සෑම දෙනාම අප්‍රසාදේ පළ කරන ප්‍රකාශයක් හැටියටයි අපි දකින්නේ. එතුමා සමග සියලුම බෞද්ධ අබෞද්ධ සෑම දෙනාම සහභාගීත්වයෙන් ක්‍රියා කරනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරනවා. අපි සෑම දෙනාම ඒ තහංචිය ඒක ප්‍රතික්ෂේප කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරනවා. අපේ රට ඇමරිකා එක්සත් ජනපදයක් බ්‍රිතාන්‍යයක් අනිකුත් රටවල ආසියා යුරෝපා මේ රටවල් සමග මේ පුංචි දිවයින බොහොමත්ම මිත්‍රශීලී තත්ත්වයක් තමයි අනුගමනය කරන්නේ. ඒක පාක්ෂිකව මේ අය ඩයස්පොරාවේ අය කියන දේ පමණක් හිතට අරගෙන අපිට යන් යන් තහන්ටි පනවන මේ කිසිම භේදයක් නැතුව එකවන්ම එක්වි මේ ඇමරිකාව කරන මේ ක්‍රියාකාරකමට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම ඔබ හැම දෙනා වෙත මා බොහොම කරුණාව සිහිපත් කරනවා. ඇමරිකා එක්සත් ජනපදය අපේ රට කෙරෙහි විවිධ සම්බන්ධතා තිබෙන බව අපි දන්නවා. නමුත් මේ අවස්ථාවේදී අපේ රටේ රණවිරුවන්ට නැත්නම් රටේ විවිධ නායකයන්ට ඒ විවිධාකාරයෙන් බලපෑම් කිරීම
අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මේ ක්‍රියාදාමයේ ඉදිරියේදී අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එල්ල වෙන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදය අපේ රටට බලපෑම් එල්ල කිරීම අපි තරයේම හෙළා දකිනවා. අත වශයෙන්ම යුද හමුදාපති කියන්නේ ජනාධිපතිතුමා විසින් සුදුසුම පුද්ගලයා ජේෂ්ඨත්වයේ අනුව සහ දක්ෂතාවයේ අනුව රට බේරගන්න පුළුවන්, හමුදාවට නායකත්වය දෙන්න පුළුවන් සුදුසුම පුද්ගලයා තමයි ජනාධිපතිතුමාට තෝරා ගන්න. එසේ තෝරාගත් පුද්ගලයෙක්ට යුද අපරාධ කාරයෙක් කියයි කියලා ඇමරිකාවේ රටකට එන්න සංචාරක තහනමක් දක්වනවා නම් ඒකෙන් තේරෙන්නේ ඇමරිකා ජනපදයේ ඉන්න ජනතාව නැත්තම් පාලකයෝ අපේ ජනාධිපතිතුමාට කරන නිගරුවක් ලෙස තමයි අපි ඒක දකින්නේ. ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට එක්සත් ජනපදයේ කරන්න ඉතාමත් වැරැද්දා. මේ රටේ හමුදාපතිවරයාට ඔය කියන ආකාරයට ගමන් කරන්න බෑ කියලා නීති දාන්න ඒ අයිට අයිතියක් නැහැ. මේ රටේ නීතියෙන් පිළිගත්ත හමුදා නායකයෙකුට ඒක ඒ ආකාරයෙන් කරුණු දැක්වීම ඉතාම විශාල වැරැද්දා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දහවල් කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුවරුවේ කොළඹ වරාය නගරයේ නිරීක්ෂණය සඳහා එක් වුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුකෙඳ ඇරිදී ජාතික නීති සම්මේලනයේදී කොළඹ වරාය නගර සැලැස්ම කෙරෙහි අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස මෙය ඉදිකරමින් පවතිනවා. ගොඩකිරීම සහ යටිතල පහසුකම් සඳහා චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක්, ගොඩනැගිලි සංකීර්ණ වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වැය කරනු ඇත. නව භූමියට අදාළව සැකසූ නීති කෙටුම්පත් විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. සේවාවන් උදෙසා වූ ප්‍රථම විශේෂ ආර්ථික සේවා කලාපය පියයි. නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම ත්‍රිපාර්ශ්වීය ගිවිසුමක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා. ගොඩනැගිලි ඉදිකිරීම මේ වසරේ මැද ආරම්භීමට නියමිතයි. පළමු අදියර 2023 වසරේදී නිම කිරීමටයි අපේක්ෂා කරන්නේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රගතිශීලී වෘත්තීය සමිති සංගමයේ නියෝජිතයන් අතර හමුවා කොටුව ජනාධිපති මන්ත්‍රීදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියා. වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු වලට කඩිනම් විසඳුම් දීම කෙරෙහි තම අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. සුළු පිටිසකගෙන් එල්ලවන බාධානුතකා කාර්යක්ෂමව රාජ්‍ය සේවාවක් ස්ථාපනයට රජය කැපවී සිටින බවත්, සාම්ප්‍රදායික වෘත්තීය ක්‍රියාකාරකම් වෙනුවට ජනතා අභිවෘද්ධියට ඉවහල් වන සංකල්පමය වෙනසක් වෘත්තීය සමිති අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගීමට නියමිත නවසන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාව අද දින ලබා දීමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත නවසන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාව දිනේදී ලබා දීමට නියමිතව තිබෙනවා. නවසන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් දිගින් දිගටම ගැටළු මතුවීමත් සමග පවතින නීතිමය තත්ත්වය පිළිබඳ කරුණු වාර්තා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂීය නීතිඥ කණ්ඩායමක් පත් කරනු ලැබුවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාද මේ පිළිබඳව ඉදිරි කටයුතු විමර්ශනය වෙනුවෙන් පත් කර තිබෙනවා. මහා මැතිවරණයට තරඟ වදින නවසන්ධානයේ සලකුණ පිළිබඳව මේ වන විටත් අවසන් තීරණයකට එළඹ නොමැති අතර ඇතමුන් ප්‍රකාශ කරන්නේ එය හංසයා ලකුණ යටතේ තරඟ වැදීමට නියමිත බවයි. කෙසේ වෙතත් අලියා ලකුණ යටතේ හෝ හදවත ලකුණ යටතේද මහා මැතිවරණයට තරඟ වදින බවට මන්ත්‍රීවරුන් මත පල කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත් ඒ වගේම පුළුල් සන්ධානයත් නියත වශයෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය සංවිධාන ශක්තිය ගොනු කරගෙන යනවා. මේ පක්ෂය තුළ ඇතිවෙච්ච මතභේදය තුළ ඉදිරියේදී මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වීම පිළිබඳ ඒ වගේ මේකෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳ සැකයක් තුනමු. නමුත් ඒ සියලු සැකයන් ඊයේ වෙනකොට අපි අවසන් කරගෙන යන සජිත් පිළ රනිල් පිළ කියලා කිසිම ભેදයක් නැහැ. කිසිම අපේක්ෂකයෙකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒ ඇයට ශක්තිමත් ගමනක් යන්නට අවශ්‍ය වටා පිටාව සකස් වෙනවා. අපි ඊටමත් පැහැදිලිව ප්‍රකාශ කරේ අලිය ලකුණ ගන්න පුළුවන් නම් මේ සම්දානට අරගෙන අනිවාර්යයෙන්ම අලිය ලකුණෙන් අපි තරඟ කළ යුතු වෙනවා. යම් කිසි විදියකින් අලියා ලකුණ ගැනීමේ යම් නීතිමය බාධාවක් තිබෙනවා නම් වෙනත් ලකුණකින් පුළුල් සන්ධානයක් හැටියට යන්න ඕන. හැබැයි අලියා වෙනම ඉල්ලන්න බෑ කියලා. ලබන සඳුව වෙනකොට අනිවාර්යයෙන්ම එකම කණ්ඩායමක් හැටියට මේ මැතිවරණය තරඟ කරන්න අපි සූදානම් වෙලිනවා. බොහෝ දුරට හංසයා ලකුණින්
තරං කරන්නට අවශ්‍ය වටාපිටාව සකස් වෙමින් පවතිනවා කියලා මට විශ්වාසයක් තිබෙනවා. අද එක්සත් ජාතික පක්ෂයේ අලිය ලකුණ අමතක කරලා කටයුතු කරන කොහොමදවත් සජිත් ප්‍රේමදාස මහත්මයා කැමති නැහැ. අපිට එක්සත් ජාතික පක්ෂයේ නීති දැන් මුක්තියක් ගන්න තිබෙනවා. ඒකෙන් පිට වැඩ කරන්න බෑ. ඒකෙන් පිට කවුරුත් මං හිතන්නේ නැහැ වැඩ කරයි කියලා. පාර්ලිමේන්තු මැතිවරණේ මොනතරම් බල සම්පන්න ආණ්ඩු තිබුණත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ඓතිහාසික විදිහට මෙහෙවලා ඔබට ජාත්‍යන්තර ලබා දීම සඳහා අවශ්‍ය පටන මේවනයි කියලා මම කරන්න කැමතියි. මේ අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අදාළව මෙවන විට අයදුම්පත් 60කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. 2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර තීරණය කර තිබුණා. ඒ අනුව ලැබෙන අයදුම්පත් පිළිබඳව සලකා බැලීමක් සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේදී ප්‍රධාන නිර්ණායක කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කරනු ලබනවා. ඉන් ප්‍රධානතම නිර්ණායකය වන්නේ අදාළ දේශපාලන ප්‍රවාහය වසර 4කට වැඩි කාල සීමාවක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටීමයි. ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ දැනට ඉදිරිපත් කර ඇති අයදුම්පත් අතුරින් බොහෝ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සංධානය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට හමුවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර ඇති කර ගැනීමට යෝජිත නව සංධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළඹෙන අඟහරුවාදා දිනේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සන්ධානගත වීම පිළිබඳව මෙහිදී අවසාන එකඟතාවයට පැමිණීමට නියමිතයි. එමෙන්ම ඔවුන් තරඟ බදින ලකුණු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කරනු ඇති. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කර ගැනීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් සහ එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. අපි සියලු දෙනා එකතු වෙච්ච සන්ධානයක් හදලා තුනින් දෙකේ බලය සහිත ආණ්ඩුවක් පිහිටවනවා මේ මහමැතිවරණ. තව ආනෝ ලකුණ මොකද්ද? ලකුණේ ප්‍රශ්නේ අරගෙන මේ. අපි කිව්වේ සියලුම පක්ෂ වලට එකතු වෙන්න පුළුවන් හොඳ සන්ධානයක් හදමු. ඒ සන්ධානෙන් ගමන යමු කිය. පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුමුකුත් නැහැ. කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ මොනවා හරි කිව්වා කියලා පක්ෂවල ප්‍රතිපත්ති වැඩ පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. කිකිලි විතරේ දැම්මන විතරේ දැක්කොත් තමයි පැටියෙක් හැදෙන්නේ. විතරේ තම්බන් ගන්න හදලා හරියන්නේ නැහැ. අපිට කමක් නැහැ. ගිය මැතිවරණේ ගෝඨාභය මහත්තයාට විරුද්ධව කතර ගැව්වත් කමක් නැහැ. ගෝඨාභය මහත්තයාට විරුද්ධව රැස්වීමක් තිබ්බත් කමක් නැහැ. හැබැයි දැන් කැමතිනම් අපිත් එක්ක අත්දැක බලගන්න, දැන් කැමතිනම් රට හදන කණ්ඩායමේ සමාජිකෙක් වෙන්න, වෙනදනම් අපි අපට විරුද්ධ මතේ දරපු කෙනෙක් එක්ක hina වෙන්නත් අපි කැමති නැහැ. හැබැයි ඒ විරුද්ධ මතයක් දරනා වගේම එයාට අපිත් එක්ක අපේ මතය වෙනුවෙන් හිට ගන්න පුළුවන් නම් එයත් එක්ක අපට අලුත් ගමනක් යන්නත් අපට පුළුවන්කම තියෙන්න ඕනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොට හොඳ නම්මිශීලී මට්ටමින් ඒ නායකයෝ පොදු ජන එක්සත් පෙරමුණත් එක්ක පොහොට්ටුවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න සූදානම්. ලකුණ පිළිබඳවත් දැන් ගැටලුවක් නැති මට්ටමට පත් වෙලා තියෙනවා. මොකද හේතුව මේ ජනතාව ඉල්ලන ජනතාවගේ හදවතේ තියෙන ලකුණ තමයි ලකුණ හැටියට රටක් බලාපොරොත්තු වෙන්නේ. ජයග්‍රහණය කරන්න නම් අර ලකුණ මේ ලකුණ කියනට වඩා ජනතාවට හුරු ලකුණ සහ ජනතාව ආදරය කරන ලකුණ වෙනුවෙන් තමයි කැප වෙන්න තියෙන්නේ. අපි අද අහිංසක ආඩම්බරයක් දරනවා. අපි සහයෝගී දීපු අපි දරපු මතය මේ රටේ 170ක් ක්‍රිකට් ප්‍රමාණය ජනතාව කොටාල් මහතර තන්දි දුන්නු. අපේ පළවෙනි ඉනිම ඉවරයි. දැන් අපි අපේ දෙවෙනි ඉනිම තාවර රජයක් අපිට අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම මත පුළුල් දේශපාලන ධාරාවක් නියෝජනය කරන කණ්ඩායමක් හැටියට අපි මේ මැතිවරණය තීන්දුව කරලා තියෙනවා. එකඟ වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අග්‍රාමාත්‍ය ධූරයත් එක්ක තුන්වෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙවනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළිමෙන මහමැතිවරණයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණ ඇතුලේ දැන් වෙනකොට ප්‍රශ්න අපිට වඩා හපන්. අපිට මේ මහ ලොකු තරගයක් නැහැ. ටිකට් එක දෙන්න ඕන තරම් කියන්නේ අපිට හොඳ පිරිසක් ඉන්නවා. ඒක ඇතුලේ ශ්‍රී ලංකා එකේ කට්ටිය ඉන්නවා. පොදුජන පෙරමුණත් දෙකට බෙදලා කට්ටියක් වියතුන් ඉන්නවා. අනික් පැත්තෙන් වියතුන් නොවන ගමේ මිනිස්සු ටික ඉන්නවා. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එකම පිරිස තුනකට කැඩිලා. අපිට ප්‍රශ්න නැහැ යනුව බලනකොට. දැන් සජිත් ප්‍රේමදාස මහතා අගමැති වුණොත් ඉදිරියට ආණ්ඩුව කරගෙන යන්න හැකියාවක් තිබේ කියලා. එතුමා අගමැති වුණොත් මට හිතෙනවා මේ ගෝඨාභය මහත්තයා මහින්ද මහත්තයා අගමැති වුණාට සතුටු වෙයි කියලා. මහින්ද මහත්තයා ජනාධිපති කෙනෙක් වෙලා අගමැති වෙච්ච කෙනෙක්. එතුමටත් පොඩි ඕන කෙනෙක්ට ඒ තනතුර ඉඳලා එනකොට එතුමා එයා කියන දෙත් ඇහුවේ නැත්තම් එහෙම ඉතින් තරහ එනවා. එතන තනතුරු වල ප්‍රශ්නයක් තියෙනවා. සහෝදරකමේ ප්‍රශ්නයක් තියෙනවා. ටීම් වල ප්‍රශ්නයක් තියෙනවා. වෙනම ඉන්නවා බැසිල් මහත්තයර වෙනම ටීම් එකක් තියෙනවා. ගෝඨාභය මහත්තයර වෙනම ටීම් එකක් තියෙනවා. මහින්ද මහත්තයර වෙනම ටීම් එකක් තියෙනවා. ඒ ටීම් ටික මරා ගන්නවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න එතනක් තියෙනවා. ඉතින් ඔය පෙන්වෙ නැති වුණාට ඒ කොහොම වුණත් මට කියන්න තියෙන්නේ අනාගතයේදී ගෝඨාභය මහත්තයා තනි වෙනවා. ඉතින් ඒ වගේ තනි වෙච්ච අවස්ථාවක එයත් එක්ක ආණ්ඩු කරන හොඳම කෙනා සජිත් ප්‍රේමදාස තමයි. විජය කුමාරතුංග මහතා වැනි දේශපාලකමින් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. හිටපු ජනාධිපතිනී මේව සඳහන් කළේ සේතුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලකණියෙකු මෙන්ම ශ්‍රී ලංකීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන විජය කුමාරතුංග මහතාගේ 32 වන ගුණසැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සීතුවේ පිහිටි විජය කුමාරතුංග මහතාගේ පිළිරුව අභියසදී මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ෆෙලික්ස් පෙරේරා සහ ජීවන් කුමාරතුංග යන මහතුරුන් මෙන්ම විජය කුමාරතුංග මහතාගේ රසිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ රටට අවශ්‍යයි විජේවාගේ දේශපාලනඥයෝ. අවංක දේශපාලනයෙන් හම්බ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති තමාගේ අදහස් වෙනුවෙන් මැරෙන්න හරි සූදානම් මිනිස්සු අපිට අවශ්‍යයි. දැන් එහෙම මිනිස්සු නැහැ. රටේ ජනතාවට දරාගත නොහැකි ලෙස බාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාගෙන් අපි අහනවා මේ ගහන එක පෙට්‍රල් ලීටරයකින් එක ඩීසල් ලීටරයකින් රුපියල් 12ක් අඩු කරලා දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේක නවත්තන්නේ නැත්තේ කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. බඩු මිලත් ඉහළ යනවා. මෙතන තියෙනවා මේ ග්‍රෑම් 100ක් තක්කාලි ගෙඩි තියෙන්නේ. මේ ගෙඩි හතරයි තියෙන්නේ ග්‍රෑම් 100යි රුපියල් 36යි. මේ පතෝල මේක ග්‍රෑම් 174යි. මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ පතෝල වගේ කියලා එහෙම මේ ගුණකුත් නැහැ අගුණකුත් නැහැ. සාමාන්‍ය මේ අසනීප කට්ටියට දෙන කෑමක් මේක නේද? එතකොට මේක 74ක් වෙනවා. බටර් බෝංචි ග්‍රෑම් 100 වෙනවා රුපියල් 50ක්. 10ක් විතර වගේ තියෙනවා. මාළු මිරිස් වෙනවා ග්‍රෑම් 100 රුපියල් 49යි. මේ බලන්න කෑලි 3යි තියෙන්නේ. රුපියල් 85යි 340 ගානක් තියෙනවා රුපියල් 85යි 53යි එක ගෙඩියයි තියෙන්නේ මේ මේ ඉතින් මාර තත්ත්වයක් කොහොමද මිනිස්සු මොකද්ද මේ කතා කරන්නේ මේ ආණ්ඩුව කෑලි දෙකයි තියෙන්නේ රුපියල් 46යි ඒ කියන්නේ එකක් වෙනවා රුපියල් 23ක් වෙනවා බොණ්ඩත් මදි මේක ආණ්ඩුව මේ ගැන මොකද කියන්නේ ඇබිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල ඉදිරියේදී සබරගමු පළාත් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා දෙන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. ඒ ඇබිලිපිටිය මහරෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඇඹිලිපිටිය රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍යතාවයන් සොයා බැලීම සඳහා එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහභාගී වුණා. රෝහල් කමිටුවේ ඉල්ලීමක් තිබුණා මේ රෝහල මධ්‍යම රජයට පවරගන්න. මම ඒ කැබිනට් මණ්ඩල පත්‍රිකාව සකස් කරලා තිබුණේ. අපි පළවෙනි කාරණය විදිහට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අපි අවල තියෙනවා. ඒ නිසා මේ රෝහල ලංකාවේ දියුණුම රෝහලක් බවට පත් කරන්න මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම මා විශ්වාස කරනවා. ලබන කැබිනට් මණ්ඩලයේදී කැබිනට් පත්‍රිකාව ගිහිල්ලා තියෙන්නේ අනුමත වෙයි කියලා. 2015 මුල් ගලක් තියලා තියෙනවා ලොකු ඉස්පිරිතාලයකට. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක් කරගෙන ඇවිල්ලා. ඒ වැඩේ මුල් ගල තිබ්බට මුකුත් වෙලා තිබුණේ නැහැ. දැන් අවුරුදු 5ක්
මේ ඉස්පිරිතාලය සම්පූර්ණයෙන්ම වෙනස්ම සෑම හැම අංශයක්ම තියෙන අතිනවීන ඉස්පිරිතාලයක් බවට විදේශ ණය ආධාරත් එක්ක කරන්න කැබිනට් මණ්ඩල පත්‍රිකාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. 19 වන සංශෝධනය රට අගාධයට ඇද තබා ඇති බව විශ්‍රාමික රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති ජන හමුවකදී. 19 වෙනි සංශෝධනයට මම විරුද්ධ වෙච්ච පළවෙනි කාරණය තමයි අවුරුදු 4 ආරම්භ යනකම් ජනාධිපති කෙනෙක්ට බෑ රජයක් පෙරලන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් යම්කිසි රජයක් රටේ ජනතාවට අසාධාරණ ලෙස බඳු අය කරනවා නම්, රටේ සම්පත් විදේශිකයන්ට විකුණනවා නම්, රටේ ජාතික ආරක්ෂාව පරදුවට තියනවා නම්, රට බෙදන්න ව්‍යවස්ථාවක් හදනවා නම්, රණවිරුවන් සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ආගමේ නායකයින්ට අපහාස කරනවා නම්, ඒ වගේ රජයක් පෙරලලා ජනතාවට නැවතවරක් රජයක් පත් කරන්න දෙන්න බලයක් තියෙන්න ඕනේ ජනාධිපති කෙනෙක්ට. ඒක අපේ ඒ වගේ දුර්දාන්ත රජයක් විසුරවන්න ජනාධිපතිතුමාට කිසිම බලයක් තිබෙන්නේ නැහැ. අදටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මේ රජය විසුරවන්න බෑ. එන මේ මාර්තු මාසේ 3 වෙනිදාකම් ඉතුරු තමයි අවුරුදු 4 සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේ අද රට අගාධයට පත් වෙලා තින්නේ ඒ නිසා. මේ අප්‍රේල් අවසන් මාසේ අවසන් සතියේ මේලෙමෙන මහමැතිවරණදී තමුන් නාසලගේ පුරුෂාර්ථ අභිමතාර්ථ එහෙට මෙහෙට පාවා දෙන මිනිස්සුම පාර්ලිමේන්තුවට යවන්න එපා. තමුන් නාසලගේ දරුවෝ ටික හොඳ අධ්‍යාපනයක් දෙන්න ඒ අවශ්‍යතාවයේ තහවුරු කරන අපේක්ෂකයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවන්න. රටේ නීතිය සැමට එකලස ක්‍රියාත්මක විය යුතු බව ආදිවාසී නායක උරුවරගේ වන්නිලැත්තන් පවසනවා. ඒ මහියංගනේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ ඇත්තතෙනෙම මේ වැලි පුජ්ජ මේ ඇත්තන්නේ මේ ගම් පුජ්ජවලලත් හොරතෙනින් මේ ඇල් පුජ්ජවලල වැලි පුජ්ජ මන්තු කරගන්නවා. ඉතින් මේතන කතා දැම්මා කියලා ඒ ඇත්තන්ට ගුටි පුජ්ජ මන්තු කරනවා නම් ඒ ඇත්තන්ට තර්ජනේ මන්තු කරනවා නම් ඒතන මේ පරම්පරා පුජ්ජට මන්තු කරන ලොකුතෙනෙම නිග්‍රහව. මේ රට පුජ්ජ රඳන මහහූර්ල මේ පරපුර ගැන කතා දමනවා නම් මේතන මේ පරිසරය ගැන කතා දමනවා නම් මේතන වලට නීතිය කියන එකම මන්දු වෙන්න ඕන. මේ බලවතාට එක නීතියක් දුප්පතාට එක නීතියක් නීති පොජ්ජක් මන්දු වෙන්න එහෙම නීති දෙකමක් මන්දු වෙන එකම හොඳ කුදුයි. ඉතින් මේ ඇත්තෝ කතා දමන්නේ මේතන අයිරුකුලට මන්දු කරනවා නම් මේ රට පොජ්ජේ නායකයෝ මේතන ගැන ඒ ඇත්තන්ට සාධාරණයක් මන්දු කරන්න ඕන. හැබැයි මේ ඇත්තෝ කතා දමනවා මේ ඇත්තන්ට කතා දමන්න තිබෙන හැම තැනමකට මේතනට මේ ඇත්තෝ ජාත්‍යන්තරයටත් මේතන කතා දමන්න බලාපොරොත්තු වෙන මන්දු වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyadanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.